අයිබුවන්, ෘතුගීසිකාරය මේ දක්වා කතා කළේ පෘතුගාලයට ඇවිත් දීර්ඝකාලීනව ජීවත් වෙන්න පුළුවන් ක්‍රම ගැනනේ. ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් මං හිතුවා පෘතුගාලයට එන්න පුළුවන් ලේසිම ක්‍රමයක් ගැන ඔයාලත් එක්ක කතා කරන්න. ඒ තමයි කෙටිකාලීන වීසා මාර්ගයෙන්. අපි ගොඩක් වෙලාවට විසිට වීසා කියලා හඳුන්වන්නේ මේ කෙටිකාලීන වීසම තමයි. මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු මොකක්ද කෙටිකාලීන වීසා, එහෙම නැත්නම් විසිට වීසා කියන්නේ කොහොමද ඇප්ලයි කරන්නේ, වීසා ඇප්‍රූව් වීම සහ රිජෙක්ට් වීම, රිජෙක්ට් වුණොත් මොනවද හේතු, රිජෙක්ට් වුණොත් කොහොමද රීඅප්ලයි කරන්නේ වගේ සියලුම කාරණා. මීට ඉස්සෙල්ලා මම විසිට වීසා මගින් ඇවිත් නීත්‍යානුකූල නොවන විදිහට මේ රටේ රැඳී ඉන්න අයට කොහොමද නීත්‍යානුකූලව මේ රටේ රෙසිඩෙන්සි එක ගන්න කියලා විස්තර ඇතුව වීඩියෝ එකක් කළා. ඒක බැලුවේ නැත්නම් මේ වීඩියෝ එකෙන් පස්සේ ගිහිල්ලා ඒකත් බලන්න. විසිට වීසා වලින් ඇවිත් නීත්‍යානුකූලව මේ රටේ දීර්ඝකාලීනව ජීවත් වෙන්න නම් TRC එක ගන්න නම් ඔයාට ගොඩක් කැපකිරීම කරන්න වෙනවා. කට්ටක් කන්න සිද්ධ වෙනවා. ඉතින් මොකද්ද මේ කෙටිකාලීන වීසා කියන්නේ? පෘතුගාලයේ තියෙනවා කෙටිකාලීන සහ දීර්ඝකාලීන වීසා කියලා වර්ග දෙකක්. ඉතින් කෙටිකාලීන වීසා, එහෙම නැත්නම් අපි හැමෝම කියන විසිට වීසා පෘතුගාලයේ රජය මගින් නිකුත් කරන්නේ නිශ්චිත කෙටි දින ගණනකට. මේ පෘතුගාලය මගින් නිකුත් කරන කෙටිකාලීන වීසාවලත් වර්ග කීපයක් තියෙනවා. එකක් තමයි සීමිත දින ගණනකට නිකුත් කරන කෙටිකාලීන වීසා. ඒ වගේම අනික තමයි කෙටිකාලයකට නිකුත් කරන ඍතු වීසා. අපි අර කියන්නේ සීසනල් වීසා කියලා. අනික තමයි ගුවන් තොටුපළ හුවමාරු සඳහා භාවිතා කරන වීසා වර්ග. ඒකටත් කියන්නේ කෙටිකාලීන වීසා කියලා. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ පොදුවේ කෙටිකාලීන වීසා ගැන. ඉතින් ඔයාලා දන්නවා පෘතුගාලය කියන්නේ යුරෝපයේ ෂෙන්ගන් කලාපීය රටක්. ඔයාලට මේ පෘතුගාලයේ කෙටිකාලීන වීසා එකක් ලැබුණොත්, එහෙම නැත්නම් සිට් වීසා එකක් ඔයාලා ගත්තොත්, ඔයාලට ලැබෙන්නේ මේ ෂෙන්ගන් වීසා එකක්. ඒ කියන්නේ මේ වීසා එක මගින් ඔයාලට පෘතුගාලය විතරක් නෙමෙයි, අනික ඕනම ෂෙන්ගන් රටක මේ වීසා එක මාර්ගෙන් යන්න එන්න පුළුවන්, ගමන් කරන්න පුළුවන්. මේ වීසා කාල සීමාව තුලදී පමණක්. ඒ කියන්නේ රටවල් 27කට ඔයාගේ වීසා කාල සීමාව තුල යන්න එන්න ගමන් කරන්න පුළුවන්. කාටද මේ වීසා එක අවශ්‍ය වෙන්නේ? විශේෂයෙන් තුන්වෙනි ලෝකයේ රටක පුරවැසියෙක් නම් ඔයාට මේ වීසා එක ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් ශ්‍රී ලාංකිකයෙක් විදිහට ඔයාටත් පෘතුගාලයට ඇතුළු වෙන්න නම් මේ වීසා එක මුලින් ලබාගත යුතුයි. පෘතුගාලයට පමණක් නෙවෙයි, ෂෙන්ගන් කලාපයේ ඕනෙම රටකට ඔයාට එන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයා මුලින්ම වීසා එකක් ලබාගත යුතුයි. ඔන්න අරයිවල් වීසා හෝ වීසා ෆ්‍රී දෙන්නේ නැහැ ශ්‍රී ලාංකිකයින්ට. දැන් අපි බලමු මොනවද මේ වීසා එක ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන ડોකියුමන්ට්ස් කියලා. මුලින්ම ඔයා රට යනවා නම් ඉතින් ඔයාගේ પાස්පෝර්ට් එක තියෙන්න ඕනේනේ. ඒ પાස්පෝර්ට් එක සහ ඒක කොපියක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔයා මීට කලින් ලෝකේ වෙනත් රටක සංචාරය කරලා තියෙනවා නම්, රටවල් කීපයක සංචාරය කරලා තියෙනවා නම්, ඒ වීසාවල කොපි ලබා දෙන්න පුළුවන් නම් ඒකත් හොඳ ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා මේ වීසා එක ඇප්‍රූව් වීමට. මොකද ඔයාගේ ට්‍රැවල් හිස්ටරි එක බැලුවාම, ඔයාගේ වීසා ඇප්ලිකේෂන් එක බලන ඉමිග්‍රේෂන් ඔෆිසර්ට තේරුනොත් ඔයාගේ ට්‍රැවල් හිස්ටරි එක හොඳයි කියලා, ඔයාගේ කිසිම බ්ලැක් මාක් එකක් නැහැයි කියලා, එහෙනම් ඔයාගේ වීසා එක ඇප්‍රූව් වීමේ සම්භාවිතාවය ඉතාමත් වැඩි. ඒ වගේම පෘතුගාලයේ වීසා ඇප්ලිකේෂන් එක මේක සම්පූර්ණයෙන්ම නිවැරදි තොරතුරු ඇතුළත් කරලා පුරවන්න. කිසි දෙයක් වරද්දන්න එපා. මොකද මේ ඇප්ලිකේෂන් එකේ තියෙන තොරතුරු සහ ඔයා ඉදිරිපත් කරන අනෙක් සපෝර්ටින් ડોකියුමන්ට්ස් එක්ක ගැලපුණේ නැත්නම් ඔයාගේ වීසා එක නිකම්ම රිජෙක්ට් වෙනවා. ඊගාවට අවශ්‍ය වෙනවා ඔයාගේ પાස්පෝර්ට් සයිස් ෆොටෝ දෙකක්. ඒ වගේම ට්‍රැවල් හෙල්ත් ඉන්ෂුරන්ස් එකක්. මේ ඉන්ෂුරන්ස් එක සියලුම ෂෙන්ගන් රටවල් සඳහා වළංගු වෙන්න ඕනි වගේම ඒක අවම යුරෝ 30,000ක ආවරණයක් සහිත වෙන්න ඕනි. ඔයාට මේ ඉන්ෂුරන්ස් එක ඇක්සා වගේ ඉන්ෂුරන්ස් කම්පැනි එකකින් යුරෝපයේ තියෙන ඔන්ලයින් ගන්නත් පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එකිනුත් මේ ෂෙන්ගන් සඳහා අවශ්‍ය කරන මේ ට්‍රැවල් ඉන්ෂුරන්ස් එක දැන් ලබා දෙනවා. ඔයාට එයාලගිනුත් අඩු මුදලකට ලබා ගන්න පුළුවන් මේ ඇක්සා වගේ එකකට ගෙවනවට වඩා. ඒ වගේම මේ වීසා එක ඇප්ලයි කරනකොට ඔයා අනිවාර්යෙන් ඉදිරිපත් කරන්න ඕනේ ඔයාගේ ගුවන් ටිකට් පත. මේක අප් ඇන් ඩවුන් දෙකම තියෙන්න ඕනි. දෙකම සහිත ටිකට් පතක් වෙන්න ඕනි. සමහර අය ඩමි ටිකට් යූස් කරනවා. ඔයාලා දන්නවා ඉතින් ඩමි ටිකට් කියන්නේ මොකක්ද කියලා. ඉතින් නමුත් මගේ උපදේශය නම් ඒවා ඉදිරිපත් කරන්න එපා. බැරි වෙලාවක්වත් මොකක් හරි එයාලට තේරුණොත් මේක ඩමි ටිකට් එකක් කියලා, එහෙනම් ඔයාලගේ වීසා එක නිකම්ම රිජෙක්ට් වෙන්න ඉඩ තියෙනවා. ඊගාවට ඔයා ඉදිරිපත් කරන්න ඕනි කවර් ලෙටර් එකක්. මේකට කියන්නේ පෘතුගල් ටුවරිස්ට් වීසා කවර් ලෙටර් කියලා. මේක ඔයාට ඉංග්‍රීසියෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. මේ ලිපියට අනිවාර්යෙන් ඇතුළත් කරන්න ඕනි කරුණු කීපයක් තියෙනවා. ඒවා තමයි ඔයාගේ පෞද්ගලික තොරතුරු, නම, රට, પાස්පෝර්ට් තොරතුරු, ඔයාගේ රැකියාව වගේ දේවල්. ඊගාවට ඔයා මේ ලිපිය මගින් පැහැදිලි කරන්න ඕනි ඇයි ඔයා පෘතුගාලයේ සංචාරය කරන්න කියලා. මෙන්න මේ හේතුව මේ ලිපිය බලන කෙනාට හේතු යන විදිහට ඉදිරිපත් කරන්න වග බලා ගන්න. ඒ වගේම ඔයා කවදද පෘතුගාලයට එන්නේ සහ පෘතුගාලයෙන් පිට වෙන්නේ කවදද කියන කාරණාත් මේ ලිපිය ඇතුළත් කිරීම අනිවාර්යයි. ඒ වගේම ඔයා මේ වීසා එක මාර්ගයෙන් වෙනත් ෂෙන්ගන් රටකට යන්න බලාපොරොත්තු වෙනවා නම්
ඒ ගැනත් මේක සඳහන් කරන්න. මොන රටවල් වලටද ඔයා මේ වීසා එක මාර්ගයෙන් යන්නේ? පෘතුගාලයට ආවට පස්සේ ඔයා ෆ්‍රාන්සයට යනවද, ඉතාලි වලට යනවද, එහෙම නැත්නම් වෙනත් රටක සංචාරය කරන්න යනවද, ඔයාගේ මේ වීසා කාල සීමාව තුළ කියලා ඒකත් ඉදිරිපත් කරන්න. ඔයා එහෙම යනවා නම් ඒ සඳහා වෙන් කරගත්තු ගුවන් ටිකට් පත් එහෙමත් ඉදිරිපත් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාට පුළුවන් පෘතුගාලයේ සංචාරක ප්ලෑන් එක ගැනත් මේකේ සඳහන් කරන්න. සාමාන්‍යයෙන් ඔයාලා සංචාරයකට එන්නේ මේ වීසා එක මාර්ගයෙන්. ඒ කියන්නේ ඔයාලා ප්ලෑන් එකක් ඇතුව නේන්නේ. ඉතින් කොහෙද යන්නේ, මොන වගේ ඇක්ටිවිටීස් වලටද ඔයාලා සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ, මොන වගේ දේවල්ද කරන්නේ, මේ වගේ හැම දෙයක්ම මේ ලෙටර් එකට ඇතුළත් කරන්න පුළුවන් නම් ඒක ඔයාට ගොඩක් සපෝටිං එකක් වෙනවා. ඔයාගේ වීසා එක ඇප්‍රූව් වෙන්න ඔයාට මේ වීසා එක ලබා ගන්න මේ ලියුම ගොඩක් වැදගත් වෙනවා. මම අර ඉස්සෙල්ල කිව්වා වගේ ඔයාගේ වීසා ඉදුම්පත බලන්නේ පෘතුගාලි ඉමිග්‍රේෂන් ඔෆිසර් කෙනෙක්නේ. ඉතින් ඔයාට පුළුවන් නම් එයාට තහවුරු කරන්න සැකයකින් තොරව ඔයාගේ පෘතුගාලයට පැමිණීමේ අරමුණ ඔයාගේ වීසා එක ඇප්‍රූව් වීමේ සම්භාවිතාවය ගොඩක් වැඩි. මීට අමතරව ඔයාට ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා ඔයාගේ සංචාරය අතරතුර ඔයාට අවශ්‍ය තරම් මුදල් ඔයා ගාව තියෙනවා කියලා. මේකට ඔයාගේ වැඩ කරන තැන පඩිවාර්තා, ඔයාගේ බැංකු ගිණුම් විස්තර ඉදිරිපත් කරන්න පුළුවන්. පඩිවාර්තා කියන එක අත්‍යවශ්‍ය සාධකයක් නෙමෙයි. නමුත් ඒක සපෝර්ටින් ඩොකියුමන්ට් එකක් විදිහට තමයි මම මෙතනදී ඉදිරිපත් කරන්නේ ඔයාලට. බැංකු ගිණුම් විස්තර ඉදිරිපත් කරනකොට මාස 3ක හෝ 6ක පිටිපස්සට බැංකු ගිණුම් වාර්තා ඉදිරිපත් කරන්න අමතක කරන්න එපා. නමුත් මේ බැංකු වාර්තා බැංකුව මගින් සහතික කරන ලද බැංකු වාර්තා වෙන්නත් ඕනේ. ඒ වගේම ඔයා ඉදිරිපත් කරන්න ඕනේ මේ රටේ නවාතැන් ගන්න බලාපොරොත්තු වෙන විදිහ ගැන තොරතුරු. මේකදී ඔයාට පුළුවන් හොටෙල් රිසර්වේෂන් එකක් ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් ඔයාගේ යාළුවෙක්, නෑදෑයෙක් මේ රටේ දැනටම ජීවත් වෙනවා නම් රෙසිඩෙන්සි වීසා එකක් යටතේ එයාලට පුළුවන් ස්පොන්සර් ලෙටර් එකක් දෙන්න ඔයාට එයාලා නවාතැන් සපයනවා කියලා. හැබැයි ඒකට එයාලගේ නමට එයාලගේම නිවසක් හෝ ලොง ටර්ම් රෙන්ටල් කොන්ට්‍රැක්ට් එකක් යටතේ එයාලට නිවසක් තියෙන්න ඕනේ. ඉතින් මීට අමතරව බාලවයස්කාර කෙනෙක් මේ වීසා සඳහා ඇයදුම් කරනවා නම්, එහෙම නැත්නම් ඔයා ෆැමිලි එක පිටින් නම් එන්න හදන්නේ අම්මයි තාත්තයි දුවයි පුතයි එක්ක වගේ නම්, එයාලට වීසා ඇප්ලයි කරන්න එයාගේ උපැන්න සහතිකය වගේම දෙමව්පියන් විදිහට ඔයාලගේ ලියුමක් ලබා දෙන්න ඕනි. ඒ ලියුමත් ඉංග්‍රීසි භාෂාවෙන් ඔයාලා ලබා දෙන්න ඕනි. ඒ වගේම දෙමව්පියන්ගේ පාස්පෝර්ට් වල කොපීස් වෙනම ලබා දෙන්නත් ඕනි මේ දරුවන්ගේ වීසා ඇප්ලිකේෂන් එක්ක. මෙතනදී මතක තියාගන්න මේ හැම ඩොකියුමන්ට් එකක්ම ඔයාලා ඉදිරිපත් කරන්න ඕනේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ වගේම ඔයාලා මොනවා හරි ඩොකියුමන්ට් එකක් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා නම් ඉදිරිපත් කරන්නේ, ඒ හැම එකක්ම ඔයා දැනට පදිංචි රටේ පෘතුගීසි තානාපති කාර්යාලයෙන් හෝ කොන්සියුලර් කාර්යාලයෙන් සහතික කරලා ඉදිරිපත් කරන්න මතක තියාගන්න. සාමාන්‍යයෙන් ලංකාවේ විවාහ සහතික, උපන්න සහතික වගේ දේවල් තියෙන සිංහල භාෂාවෙන්. ඉතින් ඒ වගේ දේවල් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරාට පස්සේ ඒ පරිවර්තනය කරපු දේවල් ලංකාවේ තියෙන පෘතුගීසි තානාපති කාර්යාලයෙන් හෝ ඔයා ඉන්න රටේ තානාපති කාර්යාලයෙන් සහතික කරලා ඉදිරිපත් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වැදගත්ම කාරණයක් තමයි මේ වීසා එක ඇප්ලයි කරනකොට ඔයාට පුළුවන් තරම් ඉදිරිපත් කරන්න ඔයා නැවතත් ඔයාගේ මව් රටට, එහෙම නැත්නම් ඔයා දැනට පදිංචි රටට නැවතත් ඔයාගේ මේ වීසා කාල සීමාව විවරණාට පස්සේ යනවා කියලා සහතික කරන්න පුළුවන් දේවල්. උදාහරණයකට ඔයා විවාහකයි නම් ඔයාගේ විවාහ සහතිකය, ඔයාට දරුවෝ ඉන්නවා නම් එයාලගේ උපන්න සහතිකය, ඔයාගේ තියෙන නිශ්චල සහ චංචල දේපල පිළිබඳ සාක්ෂි වගේ දේවල්. මොකද ඔයාට දාලා එන්න බැරි දේවල් ගොඩක් තියෙන හින්දා ඔයා ආපහු ඔයාගේ ආව රටට යනවා කියන දේ මේ හරහා මේ වීසා ඇප්ලිකේෂන් එක බලන කෙනාට හේතු යන තරමට ඔයාට වීසා එක ඇප්‍රූව් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් ඔයා මේ ඉස්සෙල්ලා කිව්ව හැම දෙයක්ම සම්පූර්ණ කරගත්තට පස්සේ ඔයාට පුළුවන් වීසා එක ඇප්ලයි කරන්න. ඉතින් මේක කරන්නේ කොහොමද? මුලින්ම ඔයා ඉන්න රට අනුව මේ ඇප්ලිකේෂන් එක බාර දෙන විදිහ වෙනස් වෙනවා. උදාහරණයකට ඔයා ලංකාවේ නම් ඉන්නේ, ඔයාට පුළුවන් ශ්‍රී ලංකාවේ තියෙන VFS ග්ලෝබල් කොලඹ ආයතනය හරහා මේ වීසා එක ඇප්ලයි කරන්න. මේ සඳහා ඔයාට VFS ආයතනයේ වෙබ්සයිට් එකේ ලියාපදිංචි වෙලා ඔයාට අපොයින්ට්මන්ට් එකක් බුක් කරන්න ඕනේ මුලින්ම. ඒ සඳහා ගාස්තුවකුත් ඔයාලට ගෙවන්න සිද්ධ වෙනවා. ශ්‍රී ලංකාවේ පෘතුගීසි තානාපති කාර්යාලයක් තිබුණත් ඒ හරහා මේ වීසා එක නිකුත් කරන්නේ නැහැ. ඔයාලා VFS එකට ඩොකියුමන්ට්ස් බාර දුන්නාම ලංකාවේ තියෙන ෆ්‍රංශ එම්බසි හරහා තමයි ඔයාගේ පෘතුගාලයේ විසිට වීසා එක නිකුත් කරන්නේ. හොඳට මතක තියාගන්න, මේ විදිහට ලංකාවෙන් ඉඳන් අයදුම් කරන්න පුළුවන් මේ කෙටි කාලීන වීසා එක විතරයි. ඔයා පෘතුගාලයේ දිගු කාලීන වීසා එකක් නම් අයදුම් කරන්නේ ඔයා අනිවාර්යෙන් ඉන්දියාවේ තියෙන VFS එකකට යන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා ඉන්නේ වෙනත් රටක නම් ඒ රටේ තියෙන VFS එක හරහා හරි පෘතුගීසි එම්බසි එක හරහා හරි මේ වීසා එක ඇප්ලයි කරන්න පුළුවන්. මම මෙතනදී කොහොමද මේ VFS එකේ අපොයින්ට්මන්ට් බුක් කරන්නේ ඇප්ලයි කරන්නේ කියන්නේ කියන්නේ නැහැ. මගේ පරණ වීඩියෝ වල මම ඔය ගැන කියලා තියෙනවා. පොඩ්ඩක් ඒ ගැන බලන්න. එතකොට ඔයාලට ඒ ගැන තේරුම් ගන්න පුළුවන් මොන හරි ගැටලුවක් තියෙනවා. බැරි වෙලාවත් ඔයා ඉන්න රටේ VFS එකකුත් නැත්තම්
පෘතුගීසි එම්බසියකුත් නැත්තං ඒ රටේ තියෙන වෙනත් ෂෙන්ගන් එම්බසියකක් කරා හරි පෘතුගාලයට අසල්වැසි රටක එම්බසියකකින් මේ වීසා එක ඇප්ලයි කරන්න පුළුවන්. උදාහරණයකට ස්පේන් හරි ප්‍රංශ වගේ හරි හරියට ලංකාවේ ප්‍රංශ එම්බසියෙන් මේ වීසා එක නිකුත් කරනවා වගේ. සාමාන්‍යයෙන් මෙහෙම වීසා ඇප්ලිකේෂන් එක බාර දුන්නාම කොයිතරම් කාලයක් යනවද වීසා එක ගැන අවසාන තීරණයක් එන්න. මේකට අවම දවස් 15ක්වත් කාලයක් ගත වෙනවා. සහ මේක මීට වඩා වැඩි වෙන්නත් පුළුවන්. අනිත් එක ඔයා මේ ડોකියුමන්ට්ස් ඔක්කොම බාර දුන්නත් හරියට ඔයාගේ වීසා එක ඇප්රූව් වෙයි කියලා 100%ක් කියන්නත් බෑ. මොකද ඒ හැමදේම තීරණය වෙන්නේ පෘතුගීසි එම්බසියෙන් සහ පෘතුගාලයේ තියෙන ඉමිග්‍රේෂන් ඇන්ඩ් බෝඩර් සර්විස් එක අනුව. ඒ වගේම මතක තියාගන්න ඔයා ට්‍රැවල් කරන්න සති කීපයකට කලින් මේ වීසා එක ඇප්ලයි කරන්න. මේ වීසා එක ඇප්ලයි කරන්න වැඩිහිටියෙකුට වීසා ෆී එක විතරක් යුරෝ 80ක් වෙනවා. අවුරුදු 6ත් 12ත් අතර දරුවෙකුට නම් ඒක යුරෝ 40යි. අවුරුදු 6ට අඩු නම් වීසා එකට මුදලක් ගාස්තුවක් නැතුව ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම මේ කිව්ව වීසා ගාස්තු විතරයි. ඔයා VFS එකකින් ඇප්ලයි කරනවා නම් එයාලගේ බුකින් වලට වෙනම ගෙවන්න ඕනේ. ඒ වගේම ඔයාලා එයාලගේ සේවා ගාස්තුත් වෙනම ගෙවන්න ඕනේ ඔයාලා ડોකියුමන්ට්ස් බාර දෙන්න ගියාම. ඉතින් කොයිතරම් කාල සීමාවක් මේ වීසා එක තියෙනවද? සාමාන්‍යයෙන් පෘතුගාලයේ කෙටි කාලීන වීසා එකක් නිකුත් කරන්නේ උපරිම දින 90කට. ඒ වගේම මේ කාල සීමාව සීමිත දින ගණනකට උනත් නිකුත් කරන්න ඉඩ තියෙනවා. සමහර විට දින කීපයකට, මාසයකට හෝ මාස 3කට වගේ. ඒක තීරණය කරන්නේ එක එක්කෙනාගේ වීසා ඉල්ලුම් පත අනුව ඉමිග්‍රේෂන් ඇන්ඩ් බෝඩර් සර්විස් එක පෘතුගාලේ තියෙන. ඒ වගේම මේ වීසා එක ක්‍රම දෙකකට නිකුත් කරන අවස්ථාත් තියෙනවා. එකක් තමයි සිංගල් එන්ට්‍රි. මේකෙදි ඔයාලට මේ වීසා එකේ තියෙන දින ගණන 90 ඔයාට රට තුල සහ ෂෙන්ගන් කලාපයට එන්න පුළුවන් එක් වතාවක් පමණයි. ඔයා රටින් හෝ ෂෙන්ගන් කලාපයෙන් පිට වුණාම ආයෙමත් මේ ඇතුළට එන්න බෑ. අනික තමයි මල්ටි එන්ට්‍රි. මේකෙදි ඔයාට පෘතුගාලයට වගේම අනිකුත් ෂෙන්ගන් රටවල් වලට කීප වතාවක් එන්න වගේම පිට වෙන්න පුළුවන් ඔයාගේ වීසා එකේ දින ගණන 90. ඒ වීසා කාල සීමාව තුල පමණක්. අවසාන වශයෙන් මේ වීසා එකේ කාල සීමාව අවසානයේ නැවත දික් කරගන්න පුළුවන්ද? ඔව් පුළුවන්. හැබැයි ඒක නිශ්චිත අති විශේෂිත හේතුවක් හා අවස්ථාවක් මත විතරයි. මේ සඳහා ඔයාලට පෘතුගාලයේ ඉමිග්‍රේෂන් ඇන්ඩ් බෝඩර් සර්විස් එකකින් අයදුම් කරන්න සිද්ධ වෙනවා. එයාලා තීරණය කරන ඔයාගේ ඉල්ලීම අනුව තවත් දිගුවක් ලබා දෙනවද නැද්ද කියලා. සාමාන්‍යයෙන් මේ වගේ දිගුවක් ලබා දෙන්නේ ඉතාමත්ම අත්‍යවශ්‍ය හෝ විශේෂිත අවස්ථාවකදී විතරයි. ඉතින් ඔයාලා හිතන්න එපා ඔයාලා මාස 3කට හරි මාසයකට හරි මෙරට ට්‍රාවට පස්සේ ඔයාලට නිකම්ම තව දිගුවක් ඉල්ලන්න පුළුවන් කියලා. නෑ එහෙම බෑ. ඉතින් මෙන්න මේක තමයි පෘතුගාලයේ විසිට වීසා ගැන වගේම අයදුම් කරන පිළිවෙල. විශේෂයෙන් මතක තියාගන්න ඔයාලා පෘතුගාලයට ආවේ විසිට වීසා එකකින් නම් ඔයාගේ වීසා කාල සීමාව අවසානයේ ඔයා පෘතුගාලයෙන් හෝ ෂෙන්ගන් කලාපයෙන් පිටවීම අත්‍යවශ්‍යයි, අනිවාර්යයි. බැරි වෙලාවත් ඔයාලා එහෙම නොගියොත් බොහෝ දුරට ඔයාලව මුළු යුරෝපා කලාපයටම බෑන් වෙන්න පුළුවන් ලයිෆ් ටයිම් වුණත්. එතකොට ඔයාලව සලකන්නේ ඉල්ලීගල් ඉමිග්‍රන්ට්ස්ලා කියලා. ආය ඉතින් එනවා බොරු. ඒ වගේම තමයි මේ දවස්වල ගොඩක් ශ්‍රී ලාංකිකයින්ගේ ෂෙන්ගන් වීසා ගොඩක් ප්‍රතික්ෂේප වෙනවා. ඉතින් මං ඊගාව වීඩියෝ එකකින් ඔයාලට කියන්නම් මේ කෙටි කාලීන වීසා රිජෙක්ට් වීමට හේතු සහ කොහොමද ඒව වළක්වා ගන්න කියලා. ඒ වගේම ඔයාලා දන්නවා ගොඩක් ශ්‍රී ලාංකිකයෝ විතරක් නෙවෙයි ඉන්දීන් ජාතිකයින්, පකිස්තාන්, බංග්ලාදේශ් වගේ මේ ආසියාතික ජාතිකයින් ගොඩක් මේ විසිට වීසා එක මාර්ගයෙන් පෘතුගාලයට ඇවිල්ලා සෙටිල් වෙන්න බලනවා. ඉතින් මේ කෙටි කාලීන වීසා එකකින් පෘතුගාලයට ආවොත් ඔයාලට රෙසිඩෙන්සි එක අරගෙන මේ රටේ සෙටිල් වෙන්න පුළුවන්ද? ඒ ගැන දැනගන්න මේ වීඩියෝ එක බලන්න. ඉතින් ඔයා මේ පෘතුගීසිකාරයාගේ වීඩියෝ බලන්නේ මුල් වතාවට නම් මේ වගේ පෘතුගාලය ගැන කරපු ගොඩක් වීඩියෝ මේ channel එකේ තියෙනවා. ඒවත් ගිහින් බලන්න. ඒ වගේම පෘතුගීසිකාරයා subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එකට කැමති නම් like කරන්නත් අමතක කරන්න එපා. අනික තමයි ඔයාලට මේ ගැන හරි පෘතුගාලය ගැන හරි මොනවා හරි වැඩිදුරටත් තොරතුරු දැනගන්න ඕනි නම් පහළ comment එකක් දාන්න. නැත්තම් description එකේ තියෙන අපේ contacts වලට message එකක් දාන්න. එහෙමනම් ආයෙමත් ළඟදීම අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ සතියක්. මේ පෘතුගීසිකාරයා.